සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම ශරීරයේ ඕනෑම අවයවයක් නැවත නැවත නිර්මාණය කර ගැනීමේ බලයක් සහිත අරුම පුදුම සත්වයේ ඇත්තටම හමු වෙලා තියෙනවා මෙයාලගේ තියෙන සුපිරි හැකියාව ඉතාම සුවිශේෂී වගේම වෛද්‍ය විද්‍යාවේ සහ අනිකුත් විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක් මේ සතුන් අරඹයා දැන් සිදු කරමින් පවතිනවා ඒක නිසාම මෙයාලගේ පැවැත්මට හානියකුත් සිදු වෙලා තියෙනවා කියලා ආරංචියලා තියෙනවා මෙයාලට පුළුවන් මෙයාලගේ ශරීරයේ ඕනෑම කොටසක් මම කලිනුත් කිව්වා වගේ ශරීරයේ ඕනෑම හදවත මොළය පෙනහළු මේ ඕනෑම කොටසක් නැවතත් වර්ධනය කරගන්න නැවතත් හදාගන්න මේ සත්‍යයට හැකියාව තියෙනවා මේ කාර්ය සඳහා නැවතත් ඕනෑම කොටසක් ශරීරයේ හදා ගැනීම සඳහා මේ සත්‍යයට ගත වෙනවා සති දෙකක පමණ කාලයක් මේ සත්‍ය ජීවත් වෙන්නේ මෙක්සිකෝවේ සමහර පිරිසිදු ජලය සහිත කුඩා දිය පහරවල් වල. මෙයාලා මෙක්සිකෝවට ඒක දේශික සත්‍යයක් වෙනවා. මෙක්සිකෝවෙත් මධ්‍යම මෙක්සිකෝවේ පමණයි මෙයාලව දකින්නට පුළුවන් වෙන්නේ. මේ සතුන්ගේ ආහාරය බවට පත් වෙන්නේ කුඩා කුමි සතුන්, පඩුවන් සහ කුඩා ප්‍රමාණයේ මාළු. මේ සත්වයින් වද වී යාමේ තර්ජනයට ලක් වෙලා සිටින සත්ව කොට්ටාසයක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි කුඩා දිය පහරවල් වල ජලයේ සිටී යාම සහ ගෝලීය උෂ්ණත්වයේ වෙනස් වීම සහ කැලි කසල ඒ කුඩා ජල පහරවල් වලට එකතු වීමෙන් පිරිසිදු ජලය සහිත දිය පහරවල් නොමැති වීම. මේ සත්වයාට ජීවත් වීමේ හැකියාව තියෙන්නේ පිරිසිදු ජලය සහිත කුඩා දිය පහරවල් වල පමණයි. ඒ වගේම මේ සත්වයාගේ තියෙන පුරුද්දක් තමයි මෙයා හැංගිලා, වඩේ හැංගිලා සහ අනෙකුත් ජලද චාක ඇතුලේ හැංගිලා තමයි මෙයා ජීවත් වෙන්න කැමති. ඉතින් එයාගේ තියෙන මේ පුරුද්දට සුදුසු වාතාවරණයක් නැති වුණාම මෙයාලට ජීවත් වීම සහ මෙයාලගේ වර්ගය බෝ කර ගැනීමේ කාර්යය සිදු කරන්න බැහැ කියලා තියෙනවා. සාමාන්‍ය මේ සත්වයාගේ ආයු කාලය හැටියට අවුරුදු 10-15 අතර කාලයක් හඳුනගෙන තියෙනවා. තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි මෙයාලට මෙයාලගේ හැම වර්ණයන් වෙනස් කර ගැනීමට හැකියාව පවතිනවා. ඒක හරියට කටුස්ස සහ ගෙම්බු කරනවා වගේ ඉතා ශීඝ්‍රව සහ වේගෙන් කිරීමේ හැකියාව මෙයාලට නැහැ. නමුත් මෙයාලට පුළුවන් ඉන්න පරිසරය අනුව දුබුරු පාට, අලු පාට, කළු පාට සහ රත්තරන් පාට දුබුරු පාටවල වගේම මේ වර්ණවල මිශ්‍ර වර්ණ සහිත වර්ණයක් පවා තමාගේ ස්කින් එකෙන් ශරීරයේ හැම පෙන්වන්න මෙයාලට හැකියාව තියෙනවා. තවත් සුවිශේෂී කාරණාවක් තමයි දැන් මෙයාලා සුරතල් සතුන් ඇති කිරීමේ ව්‍යාපාරයේ එක ඉහළ ඉල්ලුමක් තියෙන සත්ත්ව జాතියක් බවට පත් වෙලා තියෙනවා ලෝකේ. මෙයාලට තියෙන කුරුමුහුටි පෙනුමත් මෙයාලගේ තියෙන මේ සුවිශේෂී හැකියාවල නිසා මේ ඉල්ලුම ඉතාමත් ඉහළ යමින් පවතිනවා. නමුත් තවමත් මේ සතුන් වඳ වී යාමේ තත්ත්වයට ලක් වෙලා සිටින සතුන් జాතියක් කියන තමයි ලෝකේ හඳුනගෙන තියෙන්නේ. මේ තියෙන ඉහළ ඉල්ලුමත් ඒකට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ සත්‍යය හරිම පුදුම වගේම සුවිශේෂී විද්‍යාත්මක සොයාගැනීම් ගණනාවකට බල කියන සත්‍යය බවට දැනටමත් පත් වෙලා ඉවරයි. ලෝකෙ කොතරම්නම් පුදුම සහගත දේවල් පුදුම සහගත ජීවි නිර්මාණ තියෙනවද නේද? අපි කතා කරමු ලෝකයේ සහ මේ විශ්වයේ තියෙන තවත් පුදුම සහගත දේවල් ගැන මගේ ඉදිරි වීඩියෝ වලින්. රැඳල ඉඳ මාත් එක්ක තවත් විශ්වයේ පවතින පුදුම සහගත දෙයක් ගැන වීඩියෝ එකක් සමගින් මම ඔයාලව හම්බෙන්න එකක්. ඔයාලට සුබ දවසක්.